අයිබෝවන් හරි දේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත කතානායක EPF ETF ගැන කළ ප්‍රකාශය වහා ඉල්ලාස් කරගන්න විපක්ෂය කියයි විධායකයට ඕන විදිහට වැඩ කරලා කතානායක අධිකරණයේ හැලුවට ලක් කළා සජිත්ගෙන් චෝදනා ඇතුළෙත් ණය පිටටත් ණය ණයකන්ද ඇමරිකානු ඩොලර් බිලියන 91 පණි ණයකන්දක් තියාගෙන පම්පෝරි ගහන පාලකින් ඉන්න රටක ණය අරගෙන කරපුවා ඇමරිකා FBI එකට තියා සක්‍රියගේ පුතා වයිමටවත් හොයාගන්න බැරි බව අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත් දූෂණයේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අප මේ කතා කරමින් ඉන්නේ රට බංකොලොත් වීමට හේතුනේ නේද? දැන් අපේ උත්සාහය රට බංකොලොත් වීමට හේතු හොයන ඔය සාගර කාර්යවසම්ගේ කමිටුවට සහය වෙන එක නේද? ඒක හොඳානේ. දැන් මේ අද ලියන්නේ යනුව 345 වන ටෙලිවැකිය නේද? දැනට අපි හේතු තුනක් දන්නවා. එක මොකක්ද? පාලකයා සහ පුරවැසියාට රට ගොඩනැගීම පිළිබඳව ඒකාබද්ධ අදහසක් නොතිබීම නේද? දෙක මොකක්ද? අපපත් කළ නායකින් නිර්මාණශීලීත් නැ විනය ගරුකත් නැ කියන එක නේද? ඒ නිසා අපි මේ විනාශමුඛයට ගියා කියන එක. තුන්වෙනි කාරණාව මොකද්ද? අපි ණය අරගත්තේ මොකටද? කාගෙන්ද කියලාවත් දන්නේ නැතිකම නේද? ඒ කියන්නේ මූල්‍ය විනයක් නැතිකම. දැන් මේ කාරණා තුනම හරි පැහැදිලිනේ. දැන් බලමු ඇත්තටම මේ ණය අරගෙන තියෙන ක්‍රමය නේද? කොච්චර ණය අරන්ද? කාගෙන්ද අරන් තියෙන්නේ කියලා? ඈ කරපුවා නම් හොයන්ට වෙන්නේ නැහැ පුතේ. මේ ආත්මෙට හොඳේද? අපි මේ ටික බලමුකෝ. මේ තියෙන්නේ මේ වසරේ මාර්තු වන විට අපේ ණය ටේබල් එක. එහෙම නැත්නම් අපේ ණය අරන් තියෙන වගුවේ දල සැලැස්මක්. හරිද? හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. මෙහි ඇති ගණන් හිලව් 100ට 100ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. හොඳේ. ඇයි දන්නවද? එහෙම කියන්නේ. එහෙම කියන්නේ මම නෙමෙයි. හොඳේ. විගණක දෙපාර්තමේන්තුවේ එකපාරක කිව්වා මේ මහ බැංකුව ඉදිරිපත් කරලා තිබුණු මේ වාර්තාවල තිබුණු ගණන් හිලව් නිවැරදිද කියන සැකයක් මතුවෙනවා කියලා. ඒ කියන්නේ වමනාවෙන්ම රජයේ ණය අඩුවෙන් පෙන්නලා තියෙනවා කියලා. හරිද? ඕක උනේ මේ මහින්ද රාජපක්ෂේ කාලේ. දැන් ඕක දිගටම එනවා ඇතිනේ. ඉතින් උනාට පස්සේ නේද මේ ගණන් හිලව්? ඒ නිසා හරියටම හරිද කියලා කියන්න බැරි තරමට ප්‍රශ්න තියෙන්න පුළුවන්. හොඳේ. නමුත් අපි අරගෙන බලමුකෝ දල වශයෙන් මේක නිවැරදි කියලා හිතාගෙන. මේ තියෙන්නේ 2023 මාර්තු වන විට ණය කන්ද. හරිද? ඩොමෙස්ටික් ණය හෙවත් රට ඇතුලෙන් ගත්ත ඒවා සහ රටට පිටින් ගත්ත ණය. රට ඇතුලෙන් ගත්ත ණය සහ රටට පිටින් ගත්ත ණය. කවද වෙනකන්ද? මේ වසරේ මාර්තු වන විට. හරිද? දැන් මාර්තු වල ඉඳලත් අප්‍රේල්, මැයි, ජූන්, ජූලයි, ඔගස්ට් නේද? තව මාස ගාණක් ගෙවිලා ඉවරයි. හොඳේ. ඇමරිකානු ඩොලර් මිලියන 91,561ක්. ඇමරිකානු ඩොලර් මිලියන 91,561ක්. හරිද? ඒ කියන්නේ මේක බිලියන වලින් නම් ඇමරිකානු ඩොලර් බිලියන 91.5ක් දල වශයෙන් අපි ණයයි දැනට. කොහොමද ගාන? මේ වගේ මහා ණයකන්දක් ගෙවන්න තියාගෙන තමයි ඔය සමහරු පම්පෝරි ගහන්නේ. කට ඇරියොත් බොරු කියන්නේ. හරිය? මේ මහා ණයකන්ද වෙනුවෙන් වාර්ෂිකව දල වශයෙන්, හොඳේ, දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4-5ක් අතර මුදලක් ගෙවන්න තියෙනවා. ඈ දැන් ඒ ණය ගෙවන්නේ නැහැ මේ දවස්වල. ගෙවන්නේ නැහැ නෙමෙයි, ගෙවන්න විදියක් නැහැනේ. හරිද? අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 4-5ක් කොහෙන් ගෙවා ගන්නද නේද? ඔය ණය ඔය ප්‍රතිව්‍යුහගත කරන්නේ ප්‍රසස්ත කරන්නේ නේද? ඔවගේ හෙන මහා ප්‍රාණ කතා කියලා මොකද්ද දන්නවද ආණ්ඩුව මේ පහුගේ කාලය පුරාම ඉල්ලමින් ඉන්නේ කරමින් ඉන්නේ? ඕන් ඔය ඇමරිකානු ඩොලර් බිලියන 91.5 ගෙවන්න කල් ඉල්ලනවා. හරිද? කල් දාලා දෙන්න. ඕක තමයි මෙච්චර දවසක් ඔය කරමින් ඉන්නේ. හරිද? දැන් මේ චාට් එකට එහෙම නැත්තම් මේ සටහනට අනුව වාණිජ ණය විතරක්. මොනවද? වාණිජ ණය. වාණිජ ණය විතරක් තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 14,751ක්. ඇමරිකානු ඩොලර් මිලියන 14,751ක්. හරිද? ඇත්තටම මේ චාට් එකේ වැදගත්ම දේ අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද දන්නවද? දැන් බලන්නකෝ මේ එක තැනක තියෙනවා නේද මේ ප්‍රොජෙක්ට්
ප්‍රෝග්‍රෑම් ලෝන් කියලා නේද? ඒ කියන්නේ විවිධ ව්‍යාපෘති සඳහා අරන් තියෙන ණය. හරිද? විවිධ ව්‍යාපෘති. හොඳේ. 2022 අවසානයේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 21229ක් අරන් තියෙනවා. හොඳේ. ඒ කියන්නේ පහුගිය අවුරුද්ද වෙනකොට. දැන් මේ 2023 මාර්තු වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 21339ක් ඒක තව ටිකක් වැඩි වෙලා නේද? දැන් ඇත්තටම ඇමරිකානු ඩොලර් මිලියන 21339 හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 21. හරිද? මේ අති විශාල මුදල් ප්‍රමාණය යොදාගෙන කරපු සංවර්ධනයේ පෙන්වන්ට කියන්නේ ආන් එතනයි වැදගත්ම ප්‍රශ්නේ එන්නේ. මේ ණය නෙමේ වැදගත්ම ප්‍රශ්නේ එන්නේ මේ ණය අරගෙන මොනවද කළේ කියන එකයි. හරිද? දැන් 2022 ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ අග වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 84703ක් අපි ණය වෙලා තිබුණා. දැන් මේ අවුරුද්දේ මාර්තු වෙන විට ඒක තවත් ටිකක් වැඩි වෙලා තව මාස පහක් ගෙවෙන්න තියෙනවා. දැන් තවත් කොච්චර අරන්ද දන්නේ? දැන් ඇමරිකානු ඩොලර් මිලියන 91561යි නේද? අවුරුද්දක් තුල වැඩියෙන් අරගෙන තියෙන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6858යි. මේ වැදගත්ම ප්‍රශ්නේ. ඉතාම දීර්ඝ කාලයක් පුරා ණය ගන්නවා. ඒ ණය යලි ගෙවන්න පුළුවන් ඩොලර් උත්පාදනය කරන ව්‍යාපෘති වලින් විතරයි. හරිද? ඇත්තටම මොකටද යෙදුවේ කියන ප්‍රශ්නේ අහන්නම වෙනවනේ නේද? ඇත්තටම මොකටද යෙදුවේ කියලා හෙව්වොත් ඔබට එතකොට තේරෙවි ණය ගන්නකොටම. ණය ගන්නකොටම ඒ ණය වලින් හොරා කාලා තියෙනවා කියලා. හොඳේ. ඊළඟ ටෙලිවැකියකින් ඒ බව සාක්ෂි සහිතව පෙන්වන්නම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඊයේ පාර්ලිමේන්තුවේ පළමු අදහස් දැන් ඔබතුමා පහුගේ 9 වෙනිදා දෙන ලදේ පූර්වාදර්ශ නියෝගය ඉතාමත් බරපතල තත්ත්වයක් අපේ රට ඇති කරනවා. ඒ නිසා ගරු කතානායකතුමෝ දැන් කරන්න තියෙන එකයි ඔබතුමා 9 වෙනිදා දෙන ලද නියෝගය ඉල්ලා අස්කර ගන්න ඕන. යෝජනා සම්මතයක් ඕන වෙලාවකදී ආණ්ඩු පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කරනවා. කට්ටිය අත උසල හායි බායි කියනවා සම්මත කරනවා. ඊට පස්සේ ඒක අධිකරණ විභාගයට ලක් කරන්න බැරුව වෙනවා. ඒක ඉතාමත් බරපතල ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්. 9 වෙනි දින උදේ අධිකරණයේ නඩුවක් විභාගයට ලක් වෙමින් තිබියදී ඒ නඩුව පිළිබඳ ඔබතුමා ඔය මුලසුනේ වාඩි වෙලා දීපු නියෝගේ වැරදි. 9 වෙනිදා ඔබතුමා මේ තීන්දුව දුන්නයින් පස්සේ මොකද්ද වුනේ? ඊළඟට තිබිච්ච ශ්‍රේෂ්ඨාධිකරණේ දාලා තිබිච්ච නඩු සියල්ල අල්ල විසිකරු. මොකද මේ ස්ථාවර නියෝග ඔබතුමා විසින් කඩ කරලා තියෙන්නේ. 9 වෙනිදා දුන්න තීන්දුව අහෝසි කරගන්න. මේ වෙච්ච වැඩේ ඇත්ත වශයෙන්ම අර කළු සල්ලි සුදු කරනවා කියන්නේ. මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරුවේ අර එළියේ කරන කළු වැඩේ සුදු කරගන්න. කළු වැඩේ තමයි අර්ථසාධකාරණ අර මුදල 100%ක අඩු කිරීම. රටේ අධිකරණයේ හැල්ලුවට ලක් කරනවා. මේ රටේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා ජනාධිපතිවරයාගේ ඒජන්තවරයෙක් හැටියට නියෝජිතවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තු සභාගර්භයේ තීන්දුව తీරන ලබා දෙනවා අධිකරණයට පිටුපාලා. මේ ආණ්ඩුව වෙනස් වෙන්න තියෙන්නේ තව අවුරුද්දයි එකමාරයි. ඒක වෙනස් වෙනවා. ඔබතුමාගේ නම්බුව තියාගෙන ආත්ම ගරුත්වය රැකගෙන චරිතයට කෙලසක් වන ආකාරයේ හැසිරීම රටාවක නියැලෙන්නේ නැතුව මේ විධායකයේ අතකොලුවක් වෙන්නේ නැතුව මේ විධායකයේ වහල්භාවයට ලක්වුණු කතානායකවරයෙක් වෙන්නේ නැතුව කරුණාකරලා ඔබතුමා පිරිසිදු තීන්දුවක් ලබා දෙන්න ජනාධිපතිවරයාට එයා හම්බෙන්න ඕන වෙලාවක. එයා ගරු කතානායකතුමනි හරිද? කණ්ඩ ඕන වුණාම දඩමසුත් ගොරක කරනවා නේද? එහෙම කෙනෙක් එයා. එයාට දැන් ඕන වුණේ මොකද්ද? මේ ණය ප්‍රතිවගත කිරීම වැඩසටහන බලහත්කාරයෙන් ඔබන්න ඕන වුණා. ඒකට පාර්ලිමේන්තු යෝජනාව සම්මත කරා. ඔබතුමා මම දන්නේ කවදාවත් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් අහනකොට නේද ඔබතුමා ටෙලිපිට තියෙනවද දන්නෙත් නෑ. ඊයේ රාත්‍රියේ හීනෙන් දැක්කද මන් දන්නෙත් නෑ. පහුවදා උදේ ඉතාමත් බරසාර ලෙස ලියාගෙන ඇවිල්ලා ඔබතුමායි වරප්‍රසාද ප්‍රශ්නේ පිළිබඳ නියෝගයක් ලබා දෙනවා. ඒකට හරි පැහැදිලි මොකද්ද? ජනාධිපතිවරයාගේ ප්‍රකාශය, හරින් ප්‍රනාන්දුගේ මතු කිරීම, ඔබතුමාගේ ප්‍රකාශය මේවා එක් මාලිගාවක සිද්ධ වෙන කුමන්ත්‍රණ නාටකයක් බව ඉතා පැහැදිලි. ඒ නිසා ඔබතුමාගේ මා ඉල්ලා සිටින්නේ දැන් වැඩේ කෙරුණා සතුටු ඇති. මෙතෙන්දී කිසිසේත්ම ඔබතුමාගේ මන්ත්‍රීවරයෙක් නම්පු වරප්‍රසාද ප්‍රශ්නක් සම්බන්ධයෙන් දුන්න තීන්දුව අධිකරණයේ කටයුතු වල මැදිහත් වීමක් නෙවෙයි. මම දකින හැටි. ඔබතුමාට කතා නැකවරට තීන්දුවක් දෙන්න කිසිම වාදාවක් නැහැ. ඔව්. ඔබතුමා තීන්දුවක් දුන්නේ නඩුව ෆයිල් කරලා විභාගයට ගන්නත් කලින් ඔබතුමාගේ විභාග කරන්න බෑ කියලා. ඒ පුළුවන්ද? මම නඩුවක් ගන්න මොකද්ද මේ? නඩුව ෆයිල් කරලා තීන්දුවක් දෙන්න කලින් ඔබතුමා කියනවා මම නඩුවක් ගන්න මේක විභාග කරන්න බෑ කියලා. මම නඩුවක් ඔල්බැටි නොන්සල් කරලා නැහැ. කතානායකතුමා තීන්දුවක් දුන්නම ඒක තීන්දුවක්. චැලෙන්ජ් කරනවා කරන්න තියෙන එකම ඔබතුමාට විශ්වාසමන් යෝජනා කියන එක පමණයි. ගරු නිමල් සිරිපාල සිල්වා ගරු ඇමතුතුමා නිින්දෙන් නැගිට්ට වෙලාවට මතක් වෙනවා කියන්න එපා. එක්ක නිදිනා නිදි එක්ක නැගිට්ටන් නැගිට්ටා දෙකෙන් එකක් සමා වෙන්න මම කියන්නේ. හරිද? හරි.
මඩ නෙවෙයි. හරි. අද මෙතන උත්සාහ කරන්නේ මේ ජන විධායකයයි මේ විශ්වාසදායකයයි මෙව්වට මේ මැදිහත් වෙනවා. අපි කරුණාකරලා පොඩ්ඩක් ඉන්නකෝ. මට මේ හැමෝම කියන දේ ඇහෙන්නේ නැහනේ. කතා කරනකොට ඇහෙනවා. උඩු බුරනකොට ඇහෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහනේ. ඉතින් මගේ කට උස ගත්තොත් මගේ කපාචන සරයි. එතකොට දුක්ඛිත අප වෙන්න බෑ. කිද කරුණාකරලා නිහඬ වෙන්න. අධිකරණයේ කරවදාවන් මේ පාර්ලිමේන්තුවේ ගන්නව තීන්දු පදනම් කරගෙන තීන්දු දෙන්නේ නැහැ. අපිට අකමැති තීන්දු දුන්නත් තේරින්කාරක සභාවට ගේන්නේමයි කියලා තර්ජනය කරනවා. ඒකට ඉඩක් නැහැ මේ රටේ. මේක ඒකාධිපති රටක් නෙමෙයි. මේක හිට්ලර්ගේ රටක් නෙමෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. දැයසිරි ජයසේකර මන්ත්‍රීතුමා දැන් තුන් ගමනක් නැගිටලා කතා කරා. තවත් ඉඩ දෙන්න බෑ. හරි. මේක ජාත්‍යන්තරක මාත්‍රය නැවත රට. ඒක ඒක පට්ටපල් බොරුවක් කරු කතා නැහැ. අනිතේ කරු කතා. ඒක වැරදි. ගරු මන්ත්‍රීතුමන්ලා තමුන්නාසලා දෙන්නේ නැද්ද මේ ගෙනියන්නේ මේ මේ තීන්දුව ගත්තේ තනියම මම ගත්ත තීන්දුවක් නෙමෙයි නිසි නීති උපදේශ අරගෙන ඒ ගැන සාකච්ඡා කළා පැය දෙක තුනක් අපේ කාලය නාස්ති කළා තමයි මේ තීන්දුව ගත්තේ උසාවි නඩුව ගැන කොහෙවත් අපි සඳහන් කළා නැහැ මේ කියන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රටේ මුදල් ප්‍රශ්නය සම්බන්ධයෙන් රටේ මුදල් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පාර්ලිමේන්තුවටම අයිති බවක් මිසක් වෙනත් කිසි දෙයක් නෙමෙයි මගේ තීරණේ වෙනසක් කිරීමට මට අවස්ථාවක් නැහැ ඒ ගැන කරන්න අවශ්‍ය නැහැ මොකද නිසි සියලු පියවර අරගෙන තමයි මේ තීන්දුව ගත්තේ ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.